Hôm đấy à, mình lịch chơi cái đi từ Matruka Deca, kiri mà tập bala vừa tuổi này mà, cái bala này cái tamai mình cha thì anh thử sang vidan sao ông cái karyan kia này cơ, mình ở đây mà cha thì anh thử sang vidan á, apidan này vidhi hết vishal vashin loke vyapta කාර්යභාරයන් ඉෂ්ට කරනවා. ඉතින් මේ සංවර්ධන සංවිධාන පිළිබඳව ඇත්තටම මේ එක් රටවල එක් රාජ්‍යයන්වල එක් සමාජවල මේ නොඑක් නොඑක් කතා බහ ඇති වෙලා තියෙනවා. එක එක විදිහට මේක දිහා බල මේව දිහා බලනවා. හැබැයි කොහොම වුණත් මේ ජාත්‍යන්තර සංවිධානය විසින් සංවර්ධනය සඳහා ලබා දී ඇති දායකත්වය අපිට මේ සුළුවෙන් තකන්න බැහැ මොකද ඒවා විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා විශාල කාර්යභාරයක් කරන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම අපිට මේ ජාත්‍යන්තර සංවිධාන එහෙම නැත්නම් මේ වගේ සංවර්ධනය සඳහා දායක වන සංවිධාන ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා දක්වන්න පුළුවන්. මේකේ ප්‍රධාන එක කොටසක් විදිහට අපිට දක්වන්න පුළුවන් ද්විපාක්ෂික පරිත්‍යාගශීලී එහෙම නැත්නම් bilateral donors කියන එක. ඉතින් එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ රාජ්‍යයන් දෙකක් අතර ඍජුව කෙරෙන ගනුදෙනුවක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. එතකොට අපි දැන් අපි බැලුවොත් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා රජය සහ ඉන්දියා රජය එහෙම නැත්නම් ශ්‍රී ලංකා රජය සහ චීන රජය ඉන්දියා රජය සහ ඇමරිකානු රජය අතර ඒ වගේ සිද්ධ වෙන සංවිධාන එහෙම සිද්ධ වෙන කටයුතු වලට තමයි ඇත්තටම අපි කියන්නේ මේ වගේ ද්විපාක්ෂික පරිත්‍යාගශීලීන් කියලා. ඉතින් මේ වගේ ද්විපාක්ෂික ඒ රටවල් අතර ක්‍රියා කරන සංවිධාන බොහොමයක් තියෙනවා. දැන් අපිට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් USAID ආයතනය. ඉතින් ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ රටවල් බොහෝ ප්‍රමාණයක තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන් ඒ ඇමරිකානු රජයෙන් කරනු ලබන කාර්යයන් ඒ එක් එක් රටවල සිද්ධ කරන්නේ මේ USAID කියන ආයතනය හරහා. එතකොට ඒගොල්ලන් එක් එක් රටවල් වල ඒගොල්ලන් අඳුනගත්තු විදිහට මොනවා හරි තියෙනවා නම් සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලැබිය යුතුයි කියන පැති තියෙනවා නම් එතකොට ඒගොල්ලන් ඒ සඳහා කටයුතු කරනවා. දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලෙදී USAID ආයතනය බොහෝ වශයෙන්ම මේ ගොවීන්ගේ විවිධ ගැටලු සඳහා මැදිහත් වුණා. ඉතින් දැන් ගොඩක් මේ වගේ රටවල් ලංකා රාජ්‍යත් එක්ක මේ වගේ ද්විපාක්ෂික මේ කටයුතු සඳහා එනවා. මේ ගොඩක් කලාවට මේ ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්ත්වයන් අනුව මේ ආහාර ව්‍යාපෘතීන් අන්න ඒ වගේ දේවල් වලට දැන් ගොඩක් යොමු වෙලා තියෙනවා. ඉතින් එතකොට මේගොල්ලන් මේක කරන්නේ තමන්ගේම ජාත්‍යන්තර සංවර්ධන ආයතන නැත්නම් විදේශ අමාත්‍යාංශ විදේශ කටයුතු අමාත්‍යාංශ හරි එහෙම නැත්නම් වෙනත් ඕනෑම රාජ්‍ය මායිම් විහිදී යන ආයතන හරහා නිල සංවර්ධන ආධාර සපයන රටවල් විදිහට ඒ කියන්නේ රටවල් හරි නැත්නම් ඒ රටවල් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හරි තමයි මේ ගණයට අයිති වෙන්නේ. ඉතින් මේ වගේ කරද්දී ඉතින් ඇත්තටම දැන් අපි බැලුවොත් ලංකාවේ වගේ රටකට කොම රටවල් ඉන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි රටවල් සමහර රටවල් විශේෂයෙන් අපේ සංවර්ධන කටයුතු වලට දායක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලෙදී මීට මේ අවුරුදු 10කට විතර කලින් ජපාන රාජ්‍ය විශාල වශයෙන් ලංකා රාජ්‍යයත් එක්ක වැඩ කරා. ඉතින් ඒ කට්ටිය ගොඩක් කොයි ව්‍යාපෘතීන් බොහෝ ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ ඒ ජපන් ආධාර මත. ඒ කියන්නේ අපේ රජයට ලබා දුන්න ආධාර විදිහට. ඊළඟට සමහර ව්‍යාපෘතීන් සිද්ධ වුණා මේ ජර්මනියත් සමග. ඊට පස්සේ ওই සමහර මේ ව්‍යාපාර වෙලා තියෙනවා මේ බ්‍රිතාන්‍ය රාජ්‍යයත් එක්ක. ඉතින් ඒ වගේ ඒ දවස්වල අපිට ඇත්තටම දැනට වඩා ගොඩක් එහෙම රාජ්‍ය මට්ටමින් ලොකු සංවර්ධන වැඩසටහන් සඳහා ආධාර ලැබුණු අවස්ථාවල් තිබ්බා.
ඉතින් හැබැයි මෑතකදී නම් දැන් ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන ඉන්දියාව සහ චීනය. ඉතින් ඒත් එක්කම හැබැයි අර මං ඉස්සෙල්ලා කිව්ව වගේ USAID වගේ ආයතනත් එහෙම අපේ රට ඇතුලේ තියෙන විවිධ අවශ්‍යතා අඳුනගෙන ඔවුන් ඒ වෙනුවෙන් ව්‍යාපෘතීන් සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම මේවා කරන්නේ මෙතන ප්‍රධානම අදහස තමයි මේ රජයන් දෙකක් අතර සිද්ධ වෙන ව්‍යාපෘතීන් කියන එක තමයි මෙතෙන්දී ඇත්තටම ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේවා මේ එක් එක් සංවර්ධන කටයුතු ඉලක්ක කරගෙන තිබ්බත් සමහර වෙලාවට ඒ වගේ වෙනත් මොනවා හරි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මෙවැනි සංවර්ධන කාර්යයන් කරන අවස්ථාවලුත් තියෙන පුළුවන්. ඉතින් ඒක මේ දවස්වල ගොඩාක්ම මේ සම්බන්ධයෙන් මේ විවේචනයට ලක් වෙලා තියෙන්නේ මං හිතන්නේ චීන රජය. ඒ කට්ටිය අපේ දකුණු ආසියාවේ අපේ වගේ රටවල් විතරක් නෙමෙයි අප්‍රිකානු බොහෝ රටවල් වලත් ඒගොල්ලන් එක් එක් ආකාරයේ දීපාර්ශ්වික සංවර්ධන කටයුතු සඳහා නියැදිලා ඉන්නවා. ඉතින් ඇත්තටම මේ ඒක ඒක ඉතින් ඒගොල්ලන්ගේ ඒක පැත්තකින් ඒගොල්ලන්ගේ ආධිපත්‍ය විහිදා ගැනීම සඳහා කරන කටයුත්තක් විදිහට හඳුනගන්න පුළුවන්. දැන් ලංකාවේ වුණත් අර ඒ දවස්වල චීනය සහ ඉන්දියාව කියන රටවල් දෙකම ඉතින් අපිට ආධාර සපයන්නේ ඒගොල්ලන්ගේ වෙනත් අරමුණුත් එක්කද කියන එකක් තියෙනවා. ඇත්තටම දැන් මේක ටික කාලයකට කලින් ඒ වගේ එකක් ජර්මන් රජයත් සහ ඉන්දියන් රජයත් අතර මේ වගේ මේ දීපාර්ශ්වික වැඩසටහන් වෙලා තියෙනවා සංවර්ධනය සඳහා. ඉතින් එතකොට ඒගොල්ලන් ඒකෙදී ගොඩක් වෙලාවට කරලා තියෙන්නේ ඉන්දියානු පාසල් බොහෝ ප්‍රමාණයක ජර්මන් භාෂාව ඉගැන්වීම සඳහා පහසුකම් සලසලා තියෙනවා. ඊට පස්සේ ඉන්දියානු සිසුන්ට එහේ උසස් අධ්‍යාපනයේ නොමිලේ ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබලා දීලා තිබ්බා. ඉතින් ඒකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙලා තිබ්බේ يعني මේ කට්ටියගේ භාෂාව ප්‍රචලිත කිරීම. ඉතින් ඒකත් එක්කම සංස්කෘතිය ප්‍රචලිත කිරීම. ඉතින් ඉන්දියා වගේ ගොඩක් ලොකු ජනගහනයකින් රටක ඒ වගේ එකක් වුණාම ඉතින් අර නිකන් අර අපි කියන්නේ මෘදු බලය කියලා. ඉතින් ඒක නිකම්ම හැදෙන විදිහක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් ඇත්තටම මෙහෙම ආධාර තියෙනේවත් ඒ කියන්නේ සංවර්ධන කටයුතු සඳහා ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම රටවල් වලට මේ හදිසියේ සිද්ධ වෙන අනතුරු වලදී මේ වගේ රජයන් විශ්ෙන් කරන ලබන සංවර්ධනය සඳහා කරනු ලබන ආධාර ඉතා වැදගත් වෙනවා. ඒත් එක්කම මං හිතන්නේ ගොඩක් තවත් ජනප්‍රිය ආයතන වර්ගයක් තමයි ඇත්තටම මේ මල්ටි ලැටරල් ඩෝනර්ස් එහෙම නැත්නම් බහුපාක්ෂික පරිත්‍යාගශීලීන් කියලා කියන්නේ. ඉතින් එතකොට ඒ කට්ටිය පුද්ගලික පදනමක් කියන්නේ විදේශ රටකින් පුද්ගලික පදනමක් හෝ විදේශ රටවල් කිහිපයකින් පුද්ගලික පදනම් මත ලබා දෙන මූල්‍ය ආධාර විදිහට මේවා හඳුන්වන්න පුළුවන්. දැන් අපි බැලුවොත් ලෝක බැංකුව එකත් එක්ක තියෙන කලාපීය බැංකු ඊළඟට UN ආයතනය. දැන් අපි UN ආයතනය බැලුවොත් ඒකේ ලොකු ගොඩක් කොටස් තියෙනවානේ නේද? UNICEF තියෙනවා, UNDP තියෙනවා, මේ UNHCR කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ බැලුවොත් ඒක ලොකු මට්ටමකින් විහිදිලා යනවා. ඉතින් ඒ වගේ ආයතන අපි බැලුවොත් ඊළඟට යුරෝපා සංගමය ඒ කියන්නේ යුරෝපයේ මං හිතන්නේ UK බ්‍රිතාන්‍ය රෙන්ඩ අනිත් රටවල් ටික එකතු වෙලා හදාගත්ත සංවිධානය ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක. ඉතින් මේ වගේ රටවල් මේ සෝරි මේ වගේ සංවිධානය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ රටවල් කිහිපයකින් ලැබෙන ආධාර මත. ඉතින් එතකොට ඒ රටවල් එක හැම එකටම කියලා තියෙනවා මෙච්චර ප්‍රමාණකින් ආධාර කරන්න ඕනි කියලා. දැන් නම් බොහෝ වෙලාවට ඒකට සම්බන්ධ රටවල් වලින් තමයි ආධාර ලබා ගන්නේ. ඉතින් එහෙම වෙලා මේවා මේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල් වලට විශේෂයෙන්ම ඒගොල්ලන් ආධාර සපයනවා ඒගොල්ලන්ගේ විවිධ ආයතන සඳහා. ඉතින් මේවා ඇත්තටම මේ හරිම බලගතු ආයතන සමහර ආයතන. ඉතින් ලොකු මේ සමහර වෙලාවට පවතින රජයන්ට විශාල වශයෙන් බලපෑම් කරන්න පුළුවන් ආයතන.
ඉතින් එතකොට අපිට ඒ වගේ වෙන සංවර්ධනය සඳහා ඒ කට්ටියකින් ලබා දෙන සහයෝගයක් අපිට එහෙම මේ සුළුවෙන් තකන්න බැහැ. විශේෂයෙන්ම UN සංවිධානය හා ඒකත් එක්ක තියෙන සංවිධාන වලින් ලොකු සේවයක් සිද්ධ වෙනවා ලෝකයේ බොහෝ රටවල් වලට. ඉතින් ඇත්තටම මේ සමහර වෙලාවට ඒ යුද්ධ එහෙම තියෙන තැන් වලට ඒ අවශ්‍ය කාර්යයන් වලට ඉස්සෙල්ලම යන්නේ මේ වගේ ජාත්‍යන්තර සංවිධාන, මේ වගේ මේ බහුපාක්ෂික ජාත්‍යන්තර සංවිධාන තමයි විශාල වශයෙන් මැදිහත් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට ලෝක බැංකුව IMF එක මූල්‍ය අරමුදල ඒගොල්ලන් සමහර වෙලාවට චෝදනා එල්ල වෙලා තියෙනවා, ඇයි සමහර රටවල් තාම ඒ දරිද්‍රතාවයෙම තියෙන්නේ කියලා. ඉතින් හැම හැම ප්‍රශ්නක් තියෙනවා. හැබැයි ඒ කොහොම වුණත් මේ රටවල් වලින් මේ සෝරි මේ ජාත්‍යන්තර සංවිධාන වලින් විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට සහ ඔවුන්ගේ මේ සමාජයන්ට ආධාර ලැබෙනවා. දැන් ඔය මං හිතන්නේ මේ දවස්වල ඔය අනුරාධපුරේම විශේෂයෙන්ම ඔය ළමා සෞඛ්‍ය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් යුනිසෙෆ් ආයතනයෙන් එහෙම ක්‍රියාත්මක වෙනවා. මොකද දැන් ලංකාවේ වගේ මන්ද පෝෂණය ඉතාම ළමයි අතර ඉහළ මට්ටමකට යනවා කියන සොයා ගැනීමුත් එක්ක. එතකොට අපි බැලුවොත් ඔය UN සංවිධානයේ වගේ කට්ටියට අරමුණු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලෝ මේ ජාතීන් අතර මේ සාමය පවත්වාගෙන යන එක, ඊළඟට ජාතීන් අතර ආරක්ෂාව සැලසීම, ඊළඟට ජාත්‍යන්තර වශයෙන් සුහදතාවය වර්ධනය කිරීම, ඊළඟට ජාතීන් අතර ආරවුල් සාමකාමීව විසඳීම, ඊළඟට ආර්ථික සමාජයේ සංස්කෘතික හා මානසික ගැටලු විසඳීම, ළඟට මිනිසාගේ මූලික නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආක්‍රමික ක්‍රියා මැඩ පැවැත්වීම, ඒ වගේ ගොඩක් දේවල් මේක සඳහා සිද්ධ වෙනවා. ඊළඟට අපි බැලුවොත් ඇත්තටම මේ ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේවත් ආසියාවේ රටවල් වල සුපසිද්ධිය සඳහා තමයි ඒවත් තියෙන්නේ. ඉතින් ඒකත් තියෙන්නේ. ඉතින් ඒකෙත් මේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. ඉතින් කලාපය තුළ ආයෝජන වැඩි කිරීම, ඊට පස්සේ සංවර්ධනයට ආධාර දෙන ආයතනත් සමග සහයෝගීව කටයුතු කිරීම. ඒ කියන්නේ ඔය මේ දැන් ඇත්තටම සමහර වෙලාවට දැන් ඔය අපේ මේ මහා මාර්ග හදනේ වටේම වැඩිපුර මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර දීලා තියෙනවා. ඒත් එක්කම කලාපීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම, ඊළඟට සංවර්ධනය සඳහා ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා සහ උපයෝගී කර ගැනීම. ඉතින් ඒ වගේ ඒකෙත් විශේෂ අරමුණු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ මේ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් පිළිබඳව වැඩිදුර ඇත්තට මං හිතනවා දැන් ඕන තරම් එහෙම තොරතුරු නම් හොයාගන්න පුළුවන් කියලා ඒ සංවිධාන පිළිබඳව. ඉතින් ඒවා මොන වගේ පැතිවලද වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇත්තටම අපි බැලුවොත් මේ එක එක ආයතන මොනවා හරි විශේෂිත මේවා එක තමයි ඒගොල්ලන් වැඩියෙන් කටයුතු කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි දැන් අර මං ඉස්සෙල්ලා කිව්ව අරමුණුත් එක්ක ආසියාව කෙරෙහි තමයි ඒගොල්ලන්ගේ වැඩිපුර නැඹුරුව තියෙන්නේ. ඉතින් ආසියානු සංවර්ධනය කියන එක තමයි ඒකේ මූලිකවම තියෙන්නේ. ඉතින් එතකොට අපි බැලුවොත් යුරෝපා සංගමයත් ඒ වගේ. ඉතින් එතකොට ඒගොල්ලොත් බලන්නේ ඒගොල්ලන්ගේ යුරෝපීය රටවල් වලට අවශ්‍ය කරන මේ ආර්ථික සමාජීය සංවර්ධනය එහෙම ඒ විදිහටම තියාගෙන යන්නේ කොහොමද. ඉතින් ඒත් එක්කම අනිත් රටවල් වලට ඒකෙන් ආධාර කරන්නේ කොහොමද. ඒක යුරෝපයට මොනවා හරි බලපෑමක් එහෙම වෙනවා නම් ඒගොල්ලෝ කොහොමද ඒක වෙනුවෙන් නැගී සිටින්නේ එහෙම. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ එහෙම එකක් තියෙන්නේ. එතකොට අපි බැලුවොත් UN එක UN ආයතනයේ පවතින විවිධ කොටස් වලින් බැලුවොත් එක් එක් දේවල් තමයි ඒ එක එක කොටස් වලින් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අපි බැලුවොත් යුනිසෙෆ් ආයතනයේ විශේෂයෙන්ම ළමයිගේ සංවර්ධනය සඳහා ළමුන්ගේ සුපසාධනය තමයි ඒ කට්ටිය මූලික බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට යුනෙස්කෝ එක වගේ බැලුවොත් ඒ කට්ටිය මේ ගෝලීය උරුමයන් ආරක්ෂා කර ගැනීම,
ඒහා සම්බන්ධව ඒ කියන්නේ නැත්තම් නැති වෙලා යන මොනවා හරි සංස්කෘතීන් ජනවර්ග වෙනුවෙන් පෙනී සිටීම ඒව තමයි ඒ කටයුතු ප්‍රධාන වශයෙන් කරන්නේ. ඊළඟට අපි බැලුවොත් UNHCR එක වගේ එක නිවාස ඒ වගේ පැත්තෙන් තමයි ඒ වගේ අටිතල පහසුකම් ඒ වගේ පැත්තෙන් තමයි ඒගොල්ලන් කටයුතු කරන්නේ. ඉතින් එතකොට ඒ වගේ මේ මං හිතන UN Women කියලා එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන් විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන් ඉතින් ඒ වගේ මේ UN ආයතනයේ ඇතුළේත් අපි බැලුවොත් ගොඩාක් සංවිධාන තියෙනවා. ඒගොල්ලන් එක් එක් පැති වලින් තමයි විශේෂිතව වැඩ කරන්නේ. ඉතින් එතකොට අපි බැලුවොත් ලෝක බැංකුව ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අර මුදල එතකොට ඒවා වෙනම පැත්තකින් තමයි ඒවා විශේෂයෙන්ම මූල්‍ය පැත්තෙන් සිද්ධ වෙන කටයුතු වලට නැත්තම් යටිතල පහසුකම් මේ වගේ දේවල් වලට තමයි ඒ කට්ටිය වැඩිපුර සහයෝගය ලබා දෙන්නේ. දැන් World Bank එක මේ ඒ දවස්වල මේ ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ගොඩක් මේ මේ ඇතුලේ මේ මේ ලෙක්චරර්ස්ලාට මොනවාද ශිෂ්‍යත්ව ලබා දීම උන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ඊළඟට මේ විශ්වවිද්‍යාලවල තියෙන අටිතල පහසුකම් වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා දීමට ඊළඟට පරිේෂණ පැත්ත දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කරන්න ඒ වගේ පැතිවලින් මේ කට්ටියත් ආධාර ලබා දීලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ එක එක මේ ආයතනවල ඒ කට්ටියගේ විශේෂිත ඒගොල්ලන්ගේම විශේෂිත වෙච්ච කරමුණු තියෙනවා. ඉතින් ඔගලන්ට පුළුවන් ඒ පිළිබඳව වැඩිදුර ඒ ආයතන වලත් ගිහිල්ලා කියන්නේ ඒ ආයතන පිළිබඳව ඔගලන්ට වැඩිපුර කරුණු එකතු කරගන්න පුළුවන්. කොයි කාලේ වගේ ද ආරම්භ වෙන්නේ මොනවද ඒගොල්ලෝ විශේෂයෙන්ම කරන්නේ කියන දේ තමයි මෙතෙන්දි එයා වඩා වැදගත් වෙන්නේ. හරි, ඒ කියන්නේ මොන වගේ කාර්යයන්ද ඒ කට්ටිය ප්‍රධාන අරමුණු විදිහට සිද්ධ කරන්නේ කියන එක තමයි තියෙන්නේ. දැන් ඇත්තටම ওই ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම මේ ගොඩක් වෙලාවට අර අපි දැක්ක කොවිඩ් එක හිමාව වෙලාවෙදි ඒ කට්ටිය තමයි මේ ඒක වෙනුවෙන් විශාල වශයෙන්ම පෙනී සිටියේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය. ඉතින් ඒක පිළිබඳව කරන පරිශන ඊට පස්සේ අවශ්‍ය ආයට ආධාර ලබා දීම ඊළඟට ඒ එන්නත්කරණීය නිසි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා බලන එක ඊට පස්සේ ඔය මේ ඉන්නත මේ මිලදී ගැනීමට අපහසු රජයන්ට ඒ සඳහා ආධාර කිරීම ඒ වගේ ගොඩක් කටයුතු ඒකෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ මේ එක් එක් සංවිධාන වලින් කොච්චර ඒ කට්ටිය මේ මොන වගේ පැති වලින්ද ඒ කට්ටිය මේ සංවර්ධනය සඳහා දායක වෙන්නේ, ඊළඟට මොන රටවල් වලට වැඩිපුර ඒ කට්ටියගේ දායකත්වය ලැබිලා තියෙන්නේ, ඒ වගේ කරුණු තවදුරටත් මේ ඔබලන්ට මේකේදී හොයාගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව කොටසක් තියෙනවා non governmental organization කියලා. ඉතින් ගොඩක් කලාවට අර ගොඩක් අය අර මේ දීපාර්ශ්විකයි මේකයි එකටම දාලා කතා කරනවා. ඇත්තට මේ දෙකේ වෙනසක් තියෙනවා. දීපාර්ශ්වික ගණයට වැටෙන ආයතන සහ මේ රාජ්‍ය නොවන ආයතන කියන එක. ඉතින් එතකොට ඒ කට්ටිය කිසිම රජයකට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒ කට්ටියත් මේ ගොඩක් කාලවිට ඒ කට්ටියට පෞද්ගලිකව හම්බෙන පරිත්‍යාග මත තමයි ඒව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අර World Bank ඒ වගේ වට ඇත්තටම රජයන් සමහර රජයන් විසින් අනිවාර්යයෙන්ම දිය යුතු මේ මේ අනුග්‍රහය දැක්විය යුතු කොටස් තිබෙනවා. හැබැයි මේ ජාත්‍යන්තර නොවන සංවිධානවල ගොඩක් කලාවට පෞද්ගලික මට්ටමින් ලබා දෙන ආධාර මත තමයි මේවා ගොඩක් කලාවට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේවා ඇත්තටම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපිට කොටස් දෙකකට බෙදලා වෙන් කරගන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් මේ ඒගොල්ලෝ ඇත්තටම අපි ඒකත් දැන් ලංකාව වගේ මම අර ඉස්සෙල්ල කිව්වා වගේ ලංකාව වගේ රටවල් වල විශේෂයෙන්ම මේ රාජ්‍ය නොවන ආයතනය පහුගිය කාලෙදී වැඩි දැඩි විවේචනයකට ලක් වුණා. ඉතින් ඇත්තටම අපි බැලුවොත් ඒගොල්ලන්ගෙන් එහෙම අපිට කියන්න බෑ සම්පූර්ණයෙන්ම මේ කිසිදු කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම නැත්තම් මේ මේ සංවර්ධනය සඳහා ඒගොල්ලන්ගෙන් කිසි දායකත්වයක් ලැබෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ දායකත්වය නිසා, ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය නිසා බොහෝ
ප්‍රමාණයක් ලංකාව තුළ බොහෝ ප්‍රමාණයක් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් තැනකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ව්‍යවසායිකයන් පිළිබඳව අපි ඇත්තටම බැලුවොත් ඔය කාන්තා ව්‍යවසායිකයන් එහෙම විශාල වශයෙන් ඇත්තටම ආධාර වෙලා තියෙන්නේ මේ රාජ්‍ය නුවණ සංවිධානය. ඇත්තටම අපි බැලුවොත් අපේ වගේ රජයන්ට හරි අමාරුයි සමාජයේ හැම කොටසකටම ළඟා වෙලා ඒගොල්ලන් හැමෝටම අවශ්‍ය කරන දේවල් ලබලා දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ වගේ රජයන් වලින් සුභසාධනීය තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි බැලුවොත් සමෘද්ධිලාභීන් කියලා, වැඩිහිටි දීමනා කියලා, එහෙම තමයි ගොඩක් සිද්ධ වෙන්නේ. හැබැයි මෙහාට ඇත්තටම අර සවිබල ගැන්වීම කියන දේ කරන්න පුළුවන් තරම් සමහර වෙලාවට ඒ සඳහා එහෙම ඒකට මෙයා වෙන්න තරම් පුළුවන්කමක් අපේ රජයන්ට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට මේ ජාත්‍යන්තර නොවන සංවිධාන වලින් විශාල දායකත්වයක් හම් වෙනවා. මේවා ඇත්තටම අපිට දේශීය හා ජාත්‍යන්තර කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට ජාත්‍යන්තර රාජ්‍ය නෝන ආයතන විදිහට අපිට කීපයක්ම හඳුන ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට බැලුවොත් World Vision ආයතනය, ඊළඟට Search for Common Ground කියලා ආයතනයක් තියෙනවා, ඊළඟට KIA International, Amnesty International, ඊළඟට තව එකක් තියෙනවා මේ MSF කියලා. ඉතින් ඇත්තට මේකෙදි කරන්නේ මේ සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය පුද්ගලයන්ට ලබා දීම. ඉතින් ගොඩක් වෙලාවට යුද්ධවලදී එහෙම සමහර වෙලාවට එක් පාර්ශවයක් තව පාර්ශවයක්, ඒ කියන්නේ අපි හිතමුකෝ මේ සරණාගතිය වුණාම ඒගොල්ලන්ට වෛද්‍ය ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි මේ වගේ ආයතන වලට පුළුවන් කිසිම බාධාවක් නැතුව ඒ ඕනෙම තැනකට ගිහිල්ලා ඒ සෞඛ්‍ය ආධාර අවශ්‍ය කෙනාට ඒක ලබා දෙන්න තමයි ඒ කට්ටිය බැඳිලා ඉන්නේ. ඉතින් මේ වගේ ඒක එක ආයතන වලිනුත් ඒ කට්ටියත් එක එක පැති වලින් තමයි ඉන්නේ. ඉතින් ළමුන්ගේ සුභසාධනය සඳහා සමහර විශේෂ වශයෙන් ක්‍රියා කරන්න පුළුවන් මේ KIA International වගේ එකක්. ඉතින් එතකොට ඊට වඩා වෙනස් විදිහකට World Vision වගේ එකක් වැඩ කරන්න පුළුවන් ව්‍යවසායකයන් වෙනුවෙන්. ඉතින් ඒ වගේ මේ එක එක මේ ජාත්‍යන්තර සංවිධාන එක එක පැති වලින් තමයි MNC එක එහෙම විශේෂයෙන්ම මේ පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. ඉතින් ලෝකයේ ඕනම රටවල්, يعني බොහෝ රටවල් වල මේ ජාත්‍යන්තර රාජ්‍ය නෝන ආයතන පවතිනවා. ඉතින් ඒගොල්ලන්ගේ අර ඉස්සෙල්ලා අපි බැලුවා වගේම මේ එක එක කොටස් එක එක ආකාරයෙන්, يعني එක එක සමාජයට එක එක ආකාරයෙන් අවශ්‍ය වෙන විදිහට තමයි ඒගොල්ලන්ගේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒත් එක්කම දැන් රාජ්‍ය නොවන මේ දේශීය වශයෙන් පවතින සංවිධානත් විශාල වශයෙන් පවතිනවා. මේ එතකොට ඇත්තරම ලංකාව වගේ බැලුවොත් සර්වෝදය, සනස වගේ ආයතන තමයි මේකට අපිට හොඳම උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඉතින් ඒ අතරේනොත් සර්වෝදය ගොඩක් විශේෂ වෙනවා. මම හිතනවා ඔයගොල්ලන් මේක පිළිබඳව තව වැඩිදුර ඔයගොල්ලෝ තොරතුරු සොයාගයි කියලා. එකෙන් මොනවද විශේෂයෙන් වෙච්ච කාර්යයන්, ඇයි ඒක සුවිශේෂී වෙන්නේ, කොයි කාලේ වගේද පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ ඇත්තට මේකේ සාර්ථකත්වයෙන් මේ ඒක මේ වෙන රටවල් වල පවා ඒ විදිහේ විදිහට කරන්න ඕනි කියන එක මේ ඒගොල්ලොත් බලලා තියෙනවා. මේකේ මේ සරෝදේ වගේ ආයතනයක විදිහට සාර්ථකත්වය නිසා. ඊළඟට ඒත් එක්කම අපි බැලුවොත් බංග්ලාදේශ් වගේ රටවල් වලත් ඒගොල්ලන්ගෙම මේ මේ ඒ රටේම රාජ්‍ය නොවන ආයතන පවතිනවා. ඒවත් විශාල වශයෙන්ම, ඒ කියන්නේ මේ ගොඩක් ජනප්‍රිය වෙච්ච රාජ්‍ය නොවන සංවිධාන දේශීය වශයෙන් පවතින උදාහරණයක් විදිහට ඒ කට්ටියගේ මේ ග්‍රාමීය බැංකුව කියන සංකල්පය, එහෙම නැත්නම් ග්‍රාමීන් බැංක් කියන සංකල්පය මත ඒගොල්ලන් ඒත් එහෙත් ගොඩක්ම මේ ඈත පැතිවල සිටින කාන්තාවන්ට ව්‍යවසායකයන් ලෙස නගා සිටුවීමට අවශ්‍ය කරන බොහෝ කටයුතු
ඒගොල්ලොමුත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒකත් හරි වැදගත් රටක සංවර්ධනය සඳහා. මොකද ඒ ඕනම රටක ඒ රාජ්‍යයට පමණක් ඒ සියලුම කාර්යයන්ට නිරත වෙන්න බැහැ. ඒ ඒ හැම දෙයක් ගැනම බලන්න අමාරු වෙන නිසා. දැන් උදාහරණයක් විදිහට සුනාමි ව්‍යසනය ලංකාවට වෙච්ච වෙලාවේ ඇතරම් විශාල වශයෙන් ආධාරාව ඉතින් ওই සමහර වෙලාවට කියන්නේ ඒවා අවභාවිතත් වුණා කියලා. මොකද ඒ තරමට රාජ්‍ය නොවන සංවිධාන මේ ආවා. ඉතින් ඒවා සමහර ඒවා දේශීයව මේ ගොඩනැගුණා. සමහර ගොඩක් ජාත්‍යන්තර සංවිධානත් ආවා. ඉතින් ගොඩක් කාලවිට ඒක ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ ඒගොල්ලෝ ආයි ගියා. ඊළඟට යුද්ධේ පවතින කාලයේ සහ ඊට පසු කාලයේදී සමහර රාජ්‍ය නොවන ආයතන ඒත් විශාල වශයෙන් තිබ්බා. ඊට පස්සේ ඒවත් ගොඩක්. හැබැයි දැන් වෙද්දී ඉස්සර ඒවත් එක බලද්දි දැන් සාමාන්‍යයෙන් අඩු වෙලා තියෙනවා ලංකාවේ. හැබැයි එහෙම නෑ කියන්නෙමත් බෑ. ඉතින් මේ වගේ ජාත්‍යන්තර සංවිධාන, ඒ කියන්නේ රාජ්‍ය නොවන ජාත්‍යන්තර හා දේශීය සංවිධානත් විශාල වශයෙන් රටක සංවර්ධනය සඳහා දායකත්වය ලබලා දෙනවා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේකේ කීපයක් පිළිබඳව හරි මේ වැඩිදුර තොරතුරු මේක ගැන හොයාගයි කියලා. ඉතින් ඒත් එක්කම තව වර්ගයක් තියෙනවා පෞද්ගලික පරිත්‍යාගශීලීන් කියලා. එහෙම නැත්නම් ප්‍රයිවට් ඕනර්ස් කියලා. ඇත්තටම මේගොල්ලොත් රටක සංවර්ධනයේ සඳහා නැත්නම් මොකක් හරි ප්‍රජාවකගේ සංවර්ධනයේ සඳහා මේ අයත් මේ ගොඩක් උදව් වෙන අවස්ථාවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කියන එකෙන් මේ ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ රටවල් වල ඒත් විශේෂයෙන්ම මේ තොරතුරු තාක්ෂණය සඳහා අඩුවෙන් යොමු වෙලා තියෙන මේ ජන කණ්ඩායම් මෙහෙම නැත්තම් ප්‍රදේශ තෝරගෙන ඒගොල්ලෝ වෙනුවෙන් විශාල වැඩසටහන් මෙම ආයතනය මෙම පදනම මගින් සිද්ධ වෙනවා. ඉතින් බිල් ගේට් සහ මේ ඔහුගේ බිරිඳ විසින් තමයි මේ පදනම ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒකෙනුත් මේ යහපත් ප්‍රයෝජන ලබාගත්ත විශාල ප්‍රමාණයක් ලෝකයේ ඉන්නවා. එතකොට ඊට අමතරව මේ සමහර අය ගොඩක් ජනප්‍රිය නළු නිළියන් ඉන්නවා. ඒ කියන්නේ ලෝකෙම ජනප්‍රිය නළු නිළියන්. මේ කට්ටිය පෞද්ගලිකව සහ සමහරලාට ඒගොල්ලන්ගේ කවුරු හරි කට්ටිය එකතු වෙලා මේ විශේෂයෙන් ඔය අප්‍රිකාව, ඉන්දියාවේ සමහර පැති, ඒ වගේ පැතිවලට මේ පාසල් ලබා දුන්න අවස්ථාවල්, එහෙම නැත්නම් මේ මේ ඔව් මේ විශේෂයෙන්ම ඒ අධ්‍යාපනය ලබන්න බැරි අයට ඒ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාවන් ලබා දුන්නේ, වහිමත් ගොඩක් අපිට උදාහරණ විදිහට මේකෙදි දක්වන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඇත්තටම බහුජාතික සමාගමුත් මේ සඳහා යොමු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ එක පැත්තකින් ඒක මේ සමාජයට සිදුවිය යුතු වගකීමක් ලෙස ඒ කට්ටිය මේ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඉතින් අපි දකිනවා ඒ සමහර වෙලාවට ඔය ෆුට්බෝල් හරි ඒ වගේ ක්‍රීඩාවලට අමාරුවෙන් මේ කියන්නේ දක්ෂතාවයක් තියෙන යුනාට යොමු වෙන්න බැරි ඒ වගේ කට්ටියට උදව් කරන අවස්ථාවල් සමහරවිට අපි ලංකාවේ දැකලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට සමහර ආයතන උදව් කරනවා. කොකා කෝලා වගේ කට්ටිය ෆුට්බෝල් එහෙම ඒවට උදව් කරනවා. ඊළඟට ඒ වගේ මේ බහුජාතික මේ සමාගම් විවිධාකාරයෙන් මේ රටක හෝ ප්‍රජාවකගේ සංවර්ධනය සඳහා මේ ආධාර වෙන අවස්ථාවල් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම බලපුවාම මේ විවිධ කොටස් මේ විදිහට මේ සංවර්ධනය සඳහා දායක වීම අපිට දකින්න පුළුවන්. ඉතින් ඇත්තටම අපිට ඒකෙත් අපිට එහෙම නරකයිම ඒ හැම දෙයක්ම එහෙම නරක විදිහට සිද්ධ වෙනවා කියන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් වලින් මේ හොඳ ආකාරයෙන්
ප්‍රයෝජනය ලබාගත්ත අය, ඊට පස්සේ එකෙන් අපේ මේ සවිබල ගැන්වුණ අය, සංවර්ධනය වෙච්ච පුද්ගලයන් හරි ප්‍රදේශ හරි ප්‍රජාවන් හරි අපිට විශාල වශයෙන් හඳුනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අර මං ඉස්සෙල්ලා කිව්වාගේ රජයකින් සුපසාධනයට කරනවට වඩා එහාට ගිය දෙයක් මේ ගොඩක් ආයතන වලින් සිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කොහොමද මේව දිගටම පවත්වාගෙන යන්නේ කියන එක තමයි ඒ කටියට ඇවිල්ලා තිබ්බ ප්‍රධානම ප්‍රශ්නය. ඒ කියන්නේ කටිය මොකක් හරි ව්‍යාපෘතියක් කරාට පස්සේ අපි හිතමුකෝ කවුරු හරි කාන්තාවන්ව ඒ කට්ටිය මේ පුහුණු කරනවා මොනවා හරි මේ නිෂ්පාදනයක් සිද්ධ කරන්න. අපි හිතමු ආහාර හරි මොනවා හරි දෙයක්, ඒ කියන්නේ මේ වෙළඳාමක් කරලා ඒ කට්ටියට ජීවත් වෙන්න පුළුවන් විදිහට මොනවා හරි දෙයක් ඒ කට්ටියට කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඒක ඉවරුණාට පස්සෙත් ඒ ව්‍යාපෘති ඉවරුණාට පස්සේ එම කාන්තාවන්ට ඇත්තට මේ දේ දිගටම කරගෙන යන්න පුළුවන්ද? ඒ රැකියාවල දිගටම නිරත වෙන්න පුළුවන්ද? ව්‍යවසායකයන් ලෙස දිගටම ඉන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ එහෙම නැත්නම් ඒ කට්ටිය හැදුව නිෂ්පාදනවලට ඒගොල්ලන් වෙළඳ පොලක් තියෙනවද? ඉතින් ඒක තමයි ඇත්තටම දැන් අපි බැලුවොත් මේ ආයතන ගොඩක් අවධානයට යොමු කරන්නේ ඒ කට්ටිය කොහොමද මේවා දිගටම පවත්වාගෙන යන්නේ කියන එකට තමයි මේගොල්ලන් ඇත්තටම දැන් ලොකුවට අවධානය යොමු කරන්නේ. මොකද ඉස්සර දැන් ගොඩක් අපි හිතුවොත් ව්‍යවසායකයෙක් ඇති කිරීම කියන එක බැලුවට ඒගොල්ලන් දැන් බලන්නේ කොහොමද එයාව දිගටම ගෙනියන්නේ, යාට කොහොමද වෙළඳපළක් ලබා දෙන්නේ, සඳහා මොනාද කරන්න පුළුවන්. එම ග්‍රාමීය මට්ටමින් කොහොමද මේ පුද්ගලයන් ඒ සඳහා යොමු කරන්නේ, ඉතින් ග්‍රාමීය වශයෙන් කොහොමද වෙළඳපළවල් නිර්මාණය කරන්නේ, අනිත් ඒ වගේ දේවල් තමයි දැන් වෙද්දී ඇත්තටම මේගොල්ලන් වැඩිපුර බලන්නේ. ඉතින් මේ මොනවාද එක එක රටවල් වල මොන වගේ පැති වලින්ද ඒ කට්ටිය සංවර්ධනය සඳහා දායක වෙන්නේ කියන එකත් කාලින් කාලෙට වෙනස් වෙනවා. දැන් ඉස්සර ටිකක් කාලෙකට කලින් ඇත්තටම බැලුවොත් දේශීය හා ජාත්‍යන්තර රාජන වන ආයතන බොහෝ කොමලම වගේ මේ අවධානය යොමු කරේ කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම කියන එක තමයි ඒ කට්ටියගේ මූලික මේ ඉලක්කය විදිහට ඒ කට්ටිය අඳුරගෙන හිටියේ. හැබැයි දැන් ඒගොල්ලන් මූලික වශයෙන් මේ යොමු වෙලා ඉන්නේ දේශපාලන සවිබල ගැන්වීම කියන එකට තමයි. කාන්තා දේශපාලන සවිබල ගැන්වීම, ඊළඟට තොරතුරු නිසියාකාරයෙන් සමාජයේ වෙත යෑම ලබා දීම, ඉතින් ඒ වගේ දේවල් තමයි දැන් ගොඩක් කලාවට තියෙන්නේ. ඉතින් නැහැම නැත්තම් නව තාක්ෂණයේ කොහොමද ඒගොල්ලන්ගේ කටයුතු සඳහා යොදාගන්නේ, අනිත් ඒ වගේ දේවල් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒ වගේ කාලින් කාලෙට මේ ඒගොල්ලන්ගේ ඉලක්කත් ඒ රටවල් වල මේ අවශ්‍යතා අනුව වෙනස් වීමත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි ප්‍රධාන වශයෙන් අපිට ඒ ආයතන වර්ග හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් මේකේ වැඩිදුර තොරතුරු තව සොයා බලයි කියලා. ඉතින් ඒත් එක්කම අපිට මං හිතන්නේ තව එක මාතෘකාවක් කතා කරන්න පුළුවන්. ඒක අපිට තියෙන්නේ මේ ගෝලීයකරණය සහ සංවර්ධනය කියන මාතෘකාව. මේකත් අර ඉස්සරලා මාතෘකා වගේම ඇත්තටම ටිකක් පුළුල් මාතෘකාවක්. ඒත් අපි බලමු මේ අපිට මොන ආකාරයෙන්ද මේක ආවරණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා මේ ලෙක්චර් එක ඇතුලේදී. එතකොට ඇත්තටම ගෝලීයකරණය කියන එක මං හිතන්නේ ආය ආය කියන්න ඕනි එකක් කියලා. දැන් ඒක හරිම ප්‍රචලිත මේ වාක්‍ය අහිමිත වචනයක් බවට පත් වෙලා තියෙනවා ගෝලීයකරණය කියන එක. ඉතින් එතකොට ඒක ඇත්තටම ආර්ථික දේශපාලන සමාජීය සහ සංස්කෘතික විධිවිධාන මත ගෝලීය සීමාවන් පහව යන සමාජ ක්‍රියාවලියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අර මේ සියලුම රටවල් එකට එකතු වීමක්, ඒ කියන්නේ සියලු පුද්ගලයන් එකට එකතු වීමක් ගෝලීය සීමාවන් වලින් තොරව සියල්ලම එකට එකතු වෙන වෙච්ච සමාජ ක්‍රමයක් කියන එක තමයි ඇත්තටම මේකෙදි ගෝලීයකරණය කියන එකේදී අදහස් වෙන්නේ. ඉතින් ගොඩක් කලාවට තාක්ෂණීය දියුණුවත් එක්ක සමයි මේ දේ ගැන ගොඩක්ම කතා කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක ඉතින් තාක්ෂණියත් සමග දුරාවම කරමින් අවකාශය සහ කාලය
සම්පීඩනය කරන සමාජ ක්‍රියාවලියක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක අපිට ගොඩක් මැත්තටම දැනුනේ මේ මං හිතන්නේ දැන් අපිට ඒ කියන්නේ අපේ ගොඩක් අය දැන් ඇත්තටම අපි බැලුවොත් අපේ සමාජවල ගොඩාක් පිරිසක් වෙනත් රටවල් වලට යනවා. ඉතින් අපි ගොඩාක් වෙනත් රටවල් වලින් එක් එක් භාණ්ඩ ගෙනල්ලා මෙහෙට පරිභෝජනය කරනවා. අපේවා ඒ එක් එක් රටවල් වලට යවනවා. ඉතින් මේ ඒ වගේ දේවල් එහෙම නැත්නම් අපි හිතමුකෝ අපි මෙහි ඉඳලා වෙන රටක මොකක් හරි ඒ රැකියාවක් මේ කරනවා. ඊත් අපිට ඒක මේ වගේ රටක ඉඳලා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක එක් ආකාරයට අපි ඔක්කොමලම මේ එහෙම අර ගෝලීය සීමාවන්ගෙන් තොරව යන සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට සන්නිවේදන තාක්ෂණය තමයි ඇත්තටම මූලිකවම දායක වෙලා තියෙන්නේ මේ කාලය සහ අවකාශය සම්පීඩනය කිරීමෙන්. එතකොට අපි බැලුවොත් සංවර්ධනය සඳහා සහ ගෝලීයකරණය. සංවර්ධනය සහ ගෝලීයකරණය කියන එක බැලුවොත් මං හිතන්නේ ඔයගොල්ලෝ සංවර්ධනයේ ඉතිහාසය ඉගෙනගෙන ඇති. ඉතින් ඒක ගොඩක් කලාවට මේ සංවර්ධනය කියන වචනේ නැත්තම් ඩෙවලප්මන්ට් කියන එක ගොඩක් කලාවට පටන් ගන්න 1940න් පස්සේ වගේ, විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ. ඒකත් එක්කම මේ යට ගොඩක් රටවල් ඒ කටේ යටත් විජිතවාදීන් ඉවත් වුණා. ඉතින් ඒකත් එක්කම සමාජයේ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඉතින් ඒ කියන්නේ එක පැත්තකින් මේ දෙවැනි ලෝක යුද්ධෙන් නිසා බොහෝ රටවල් විනාශයට පත් වෙලා තිබ්බා. ඒ රටවල් නැවත ගොඩනැංවීම කරන්න වෙලා තිබ්බා. ඒත් එක්කම යටත් විජිත වෙලා තිබ්බ, ඒ කියන්නේ අවුරුදු 100 ගණන් යටත් විජිත වෙලා තිබ්බ රාජ්‍යයන්ට ඒගොල්ලන් නිදහස හමුණ. දැන් අපි බලුවොත් ලංකාවේ, ඉන්දියාව වගේ බොහෝ රටවල් වලට 1940 ගණන් වෙද්දී නිදහස හම්බුණා. ඉතින් මේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නේ තමයි කොහොමද අපි දැන් මින් ඉස්සරහට කොහොමද රටවල් සංවර්ධනය කරගන්නේ කියන එක. ඒ කියන්නේ කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ඉතින් ඒකත් එක්ක තමයි මේ ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් සංවර්ධනය කියන එක ආරම්භ වුණේ. එතකොට මේකෙදී ඇත්තටම මේ සංවර්ධනය කියන එකේදී ඒ කට්ටිය බැලුවේ මේ සංවර්ධනය කියලා කියන්නේ මේ දුප්පත්කමට තියෙන විසඳුම, ඊට පස්සේ යටත් විජිතභාවයට තියෙන විසඳුම කියලා. ඉතින් මේ සඳහා එක කොට්ටාශයක් කිව්වා මේ බටහිර රටවල් ජපානය, එක්සත් ජනපදය, ඒගොල්ලෝන්ගේ තියෙන ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය අනුගමනය කරන්න ඕනි කියලා. ඉතින් ඒකත් එක්ක තමයි ওই විවෘත ආර්ථිකය අනුගමනය කිරීම, ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම අනුගමනය කිරීම ඒවා එන්නේ ඒකත් එක්ක. ඉතින් ඒත් එක්කම තව කොටසක් හිටියා නැහැ, අපි සමාජවාදීන් තමයි මේක ඉස්සරහට ගෙනියන්න ඕනි කියන එක. හැබැයි ගොඩක් රටවල් මේ නවීකරණයත් එක්ක මේ ගොඩක් කලාවට මේ බටහිර රටවල් වල ඒගොල්ලන් කොහොමද සංවර්ධනය වුණේ, ඒ පැත්තෙන් තමයි සංවර්ධනය කරා යොමු වෙන්න උත්සාහ දැරුවේ. එතකොට අපි බැලුවොත් අනිත් පැත්තෙන් මේ ගෝලීයකරණය කියන එක, ඒක ඇත්තටම නව ලිබරල් වාදයේ ඉඳලා 1990 ගණන් වල වගේ තමයි මේ වචනේ ගොඩක් ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ, ගෝලීයකරණය කියන එක. ඉතින් ඒකේ අරමුණ වෙලා තියෙන්නේ මේ භාණ්ඩ සහ අරමුදල් හුවමාරු කිරීමේ ලිබරල් කරන ලද ආර්ථික ක්‍රියාකාරකම් සහරහා සහ අවම රාජ්‍ය මැදිහත්වීමකින් දේශ සීමා වෙළඳබාධක ඉවත් කිරීමෙන් ගෝලීය වෙළඳපළ පුළුල් කිරීම. ඉතින් ඇත්තටම මේකෙදී තියෙන්නේ කියන්නේ රටවල් අතර භාණ්ඩ හුවමාරුව ඉතා පහසුවෙන් සිදු කර ගන්න ඕනි කියන එක තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම කිව්වේ, මේ ලිබරල් විදිහට අපි මේක කරන්න ඕනි කියන එක. එතකොට මේ රාජ්‍ය මැදිහත් වීමෙන් එහෙම ගොඩක් අඩුවෙන් තමයි අපි මේක කරන්න ඕනි. අය ඕනම කෙනෙක්ට තව රටක ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් ඒ විවෘත ආර්ථික සංකල්ප ඒවත් ඔක්කොමත් එක තමයි මේ ඇත්තටම මේ ගෝලීයකරණය කියන එකත් මේකෙත් අරමුණ විදිහට ආවේ. ඉතින් ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි මේ කියන විදිහට මේ අරමුණ අපේ වගේ රටවල් වලට ඉෂ්ට වුණාද, ගෝලීයකරණයෙන් ඒ කියන අරමුණ අපේ වගේ රටවල් වලට ඉෂ්ට වුණාද, එහෙම නැත්නම් ඒකෙනුත් වැඩිපුර මේ
ප්‍රයෝජනෙ ලැබුණේ සංවර්ධිත රටවල් වලටද කියන එක තමයි මෙතෙන්දි තියෙන ප්‍රශ්නේ. කියන්නේ අපේ වගේ රටකට පුළුවන්ද වෙනත් රටක ගිහිල්ලා ආයෝජනයක් කරන්න? හැබැයි ඒ වගේ වෙන රටක කෙනෙක්ට අපේ වගේ රටවල් වලට ඇවිල්ලා අපිට බලපෑම් කරලා වුණත් ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවද? අන්න ඒ වගේ දේවල් තමයි මෙතෙන්දි ඇත්තටම මතුවෙන ප්‍රශ්නේ විදිහට මෙතෙන්දි තියෙන්නේ. එතකොට මේකේ අපි මේ සන්නිවේදනය, සංවර්ධන සන්නිවේදනය කියන එක බැලුවහම මේ ගෝලීයකරණයේදී සහ සංවර්ධනයේදී අපිට කරුණු කීපයක් මේ යටතේදී කතා කරන්න වෙනවා. මේගොල්ලන් අර නවීකරණය කියන ඒකත් එක්කම කිව්වා මේ රටවල් ඒ කට්ටියගෙම විදුලි සංදේශ මේ විදුලි සංදේශ ඊළඟ රූපවාහිනී නාලිකා ඊට පස්සේ ඒගොල්ලන්ගෙම යටිතල පහසුකම් නිර්මාණය කරගන්න ඕනි කියලා. ඒත් එක්කම මේ ඒ කොහොම වුණත් ඉතින් අපේ වගේ රටවල් වලට ඒ වගේ යටිතල පහසුකම් ඒ කියන්නේ සන්නිවේදනය සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් අපේ වගේ රටවල් වලට අපිටම නිර්මාණය කර ගැනීම ඒක ප්‍රායෝගිකව නැහැ, ඒක පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ධනවත් මේ ජාතීන්ගෙන් තමයි, ඒ කියන්නේ සංවර්ධනීය වූ රටවල් වලින් තමයි මේ සන්නිවේදන උපකරණ ඊළඟට ඒ වගේ අවශ්‍ය මේ දැනුම අපේ රටවල් වලට ලබා ගත්තේ. ඉතින් ඒ සඳහා විශාල වශයෙන්ම අපිට ඒ සඳහා වියදම් කිරීමට සිද්ධ වුණා. ඉතින් ඒත් එක්කම ඒ වගේ උපකරණ විතරක් නෙමෙයි, හැබැයි ඒත් එක්කම වෙච්ච අනිත් දේ තමයි මේ මාධ්‍ය ප්‍රධාන ලෝක මාධ්‍ය අපනයනකරුවන් බවටත් මේ ප්‍රධාන රටවල් පත් වුණා. ඒ කියන්නේ විශේෂයෙන් ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් මාධ්‍ය අපනයනකරුවන් බවටත් පත් වුණා. දැන් එතකොට ඒ කියන්නේ දේශීයව මොනවා හරි මාධ්‍යවල පෙන්වන දේවල් වලට වඩා මේගොල්ලන් ඒගොල්ලන්ගෙම දේවල් හදලා මේ ලෝකේ පුරා ව්‍යාප්ත කරා. දැන් අපි බැලුවොත් ඔය හොලිවුඩ් වල හදන සිනමා නිර්මාණ අපි බැලුවොත් ඒවා ලෝකයේ ඉතාම ජනප්‍රියයි, මුළු ලෝකෙ හැමතැනම ඒ දේවල් පෙන්වනවානේ. ඉතින් ඒවා ඇත්තටම කතා කරන්නේ ඇමරිකාව කොච්චර ලොකු හොඳ රටක්ද කියන එක තමයි ඒ ගොඩක් මේ සිනමා පටවලින් තියෙන්නේ. ඉතින් ඒ වගේව තමයි ලෝ පුරා යන්නේ. ඉතින් දැන් අපි බැලුවොත් දැන් කාලෙදි ගොඩක් කලාවට ওই තියෙන මේ රියැලිටි වැඩසටහන් ඒ ගොඩක් ඒවා ඒ වගේ මේ ප්‍රධාන රටවල් වල තමයි මේ ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අපේ රට වගේ රටවල් වල ඒවා මිලදී ගැනීමෙන් අපිටත් ඒකට ඒ වගේ එකක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. දැන් ওই වොයිස් එක ඒ වගේ. ඉතින් ඇත්තටම මේ ඒගොල්ලන්ගේ දැන් ඒ කට්ටිය ඔය ටෙලිවිෂන් ඩ්‍රාමා සීරීස් හදනවා, ෆිල්ම්ස් හදනවා, එහෙම නැත්නම් මොනවා හරි ගේම්ස් හදනවා, ඒ වගේ එක එක් දේවල් වලින් ඒ කට්ටිය ඇත්තටම ලෝකේ පුරාම ඒ කට්ටියගේ සංස්කෘතිය නේද පතුරවා ගන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් බවට පත් වුණා. රයිට්? ඒ කියන්නේ තමන්ගේම රටවල් වල දේ පෙන්නනවට වඩා මේ වෙන රටවල් වල දේවල් තමයි වැඩියෙන්, ඒ කියන්නේ මේ වගේ දියුණු වෙච්ච රටවල් වල දේවල් තමයි වැඩියෙන් මේ පෙන්වන්න වෙන්නේ කියන එක ඇත්තටම මේ මුලදී තිබ්බ මේ 1960 ගණන් වල 70 ගණන් වල තිබ්බ මූලික ප්‍රශ්නයක් බවට පත් වුණා. එතකොට මේ දියුණු වෙමින් පවතින රටවල් ඒ කට්ටිය එකට එකතු වෙලා මේ කිව්වා ඒ කට්ටියට ඕනේ අලුත් විදිහකට මේ ලෝකයේ තොරතුරු සහ සන්නිවේදනය බෙදා හරින්න කියලා. ඒ කට්ටිය කිව්වා දැනට සිද්ධ වෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බලවත් රටවල් තමයි මේ තොරතුරු සහ සන්නිවේදනය ලෝකයේ කොහොමද සිද්ධ වෙන්න ඕනි කියලා තීරණය කරන්නේ. ඒගොල්ලන් තමයි පුවත් මොනාද වෙන්න ඕනි කියලා හැමතැනටම යවන්නේ. එතකොට ඒගොල්ලන් තමයි ඒගොල්ලන්ගේ සිනමා නිර්මාණ හරි ඒගොල්ලන්ගේ සංස්කෘතියේ දේවල් ලෝකයේ හැමතැනම අරින්නේ. එතකොට එහෙම වෙන්න බෑ, මේක අපිටත් පුළුවන් වෙන්න ඕනි අපේ දේවලුත් ඒගොල්ලන්ගේ රටවල් වල පෙන්වන්න. අපේ දේවල් වලට අවස්ථාව තියෙන්න ඕනි. අන්න ඒක තමයි ඇත්තටම මේගොල්ලන් මෙහෙදී මතු කරපු දේ.
ඊට පස්සේ යුනෙස්කෝ එක ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නය निराකරණය කරන්න ඒගොල්ලෝ කොමිසමක් පත් කරනවා. එතකොට මේ කොමිසම 1980 දී report එකක් දෙනවා Many Voices One World කියලා. ඒ කියන්නේ ගොඩක් ඒක ඇත්තටම බැලුවොත් ගොඩක් හඬවල් ඒ වුණාට එක එක ලෝකයක් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ එක ලෝකයක් ඇතුලේ ගොඩක් විවිධ හඬවල් කියන එක. ඒ කියන්නේ ඇමරිකාව හරි එහෙම ඒ රටවල් කීපයකට තීරණය කරන්න බෑ මොකද්ද මොනවද විශේෂ පුවත් වෙන්න ඕනි කියලා. එහෙම නැත්නම් ඒගොල්ලන් විතරක් තීරණය කරන්න බෑ කොයි කොයි විදිහටද සිනමා නිර්මාණ හදලා ඒක කොහොමද හැමතැනම ව්‍යාප්ත කරන්න කියලා. එහෙම කරන්න බෑ. ඉතින් මේ කට්ටිය කිව්වේ දියුණු වෙමින් පවතින රටවල් කිව්වේ ඒගොල්ලන්ටත් මේ තොරතුරු හා සන්නිවේදනයේ සමාන අවස්ථාවක් ලබා දෙන්න ඕනි කියලා. එතකොට මේ අර ස්පෙක්ට්‍රම් කියලා අපි කියන්නේ මේක මේ වර්ණාවලියක් කියලා කියන්නේ අර ස්පෙක්ට්‍රම් ඔය මේ මොනවාද අපේ රූපවාහිනී සහ මේ රේඩියෝ ඒ හැම එකටම අදාළ වෙන ඒවා. ඉතින් මේව සමානව බෙදන්න ඕනි කිව්වා ධනවත් රටවල් වලට වැඩියෙන් අනිත් රටවල් වලට අඩුවෙන් එහෙම නැතුව. ඊළඟට තැපැල් ගාස්තු අඩු කරන්න ඕනි කිව්වා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තරව හුමාරු වෙන ලිපි සඳහා. ඊළඟට දේශ සීමා හරහා ගමන් කරන චන්ද්‍රිකා වලට එරෙහිව ආරක්ෂාව තියෙන්න ඕනි කිව්වා. ඊළඟට සමාජ සාධාරණත්වයට සේවය කරන නමුත් ධනේශ්වර වාණිජයට සේවය නොකරන මාධ්‍ය පන්ති පද්ධති බිහි වෙන්න ඕනි කිව්වා. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි බැලුවොත් අපේ වගේ රටවල් වල වුණත් ඇත්තටම ඒ කට්ටිය මේ සමාජ සුපසාධනීයට වඩා ඇත්තටම දැන් තියෙන්නේ මේ ගොඩක්ම ඒ කටේ ලාභ ඉපදීම සඳහා තමයි ඕනෙම මාධ්‍ය මේ නිර්මාණ කරන්නේ. එහෙම නැත්නම් මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරන්න කිරීමේ ප්‍රධාන අරමුණ ලාභ ලැබීමනේ. සමාජයට සුපසාධනයක් නැත්නම් සමාජ සංවර්ධනය සඳහා දායක වීමක් කියන එක ඒ වගේ ගොඩාක් අඩුයි. ඉතින් මේගොල්ලන් කිව්වේ මේ ඒ වගේ කරන්නේ නැතුව මේක මේ ඒ රටවල් වලට ඉඩ දෙන්න කොහොමද ඒගොල්ලන්ගේ මාධ්‍ය අන්තර්ගතය හදාගන්නේ. එහෙම නැත්නම් ඒ රටවල් වල කොහොමද මාධ්‍ය හසුරුවා ගන්න කියන එක තීරණය කරන්න දෙන්න කියලා. ඉතින් ඇත්තටම මේකෙදී උනේ මේ එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය එකෙන් ඉවත් වුණා. ඊට පස්සේ යුනෙස්කෝ එකත් මේ සඳහා වේදිකාවක් වෙන්න බෑ කියලා කිව්වා. ඒ කියන්නේ ඒකට ඉස්සෙල් සහයෝගය දැක්වුවාට මේ පිළිබඳ කතා කරන්නේ පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒ කට්ටියට මේකට මැදිහත් වෙන්න බෑ කියලා. ඉතින් මේ වගේ ධනවත් රටවල් ඒ කට්ටියගේ මේක පෙන්නලා බලයේ පෙන්නලා ඒගොල්ලන් අයින් වුණා. ඊට පස්සේ ඉතින් ඇත්තටම අපි අද බැලුවොත් ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඒක වෙනස් වුණා. ඒ කට්ටිය වාපහු ගත්තා. හැබැයි අපි බැලුවොත් අදට වුණත් මේ ගොඩක් කලාවට මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල මාධ්‍ය අන්තර්ගතය සහ පරිභෝජනය ඇමරිකාව සහ ඒ මේ ආශ්‍රිත ධනවත් රටවල් වල පාලනයට යටත් වෙලා තියෙනවා. ඉතින් හරි අමාරුයි ඒකෙන් මිදෙන්න. ඉතින් එතකොට මේකෙදි ඇත්තටම කියලා තියෙනවා මේ ඇමරිකානු සංස්කෘතිය ලෝකයේ හැමතැනම ව්‍යාප්ත වෙන එක තමයි මේකෙන් වෙන්නේ කියලා. එතකොට ඒකෙන් අපේ පවතින සංස්කෘතිය නැති වෙලා යනවා කියන එක තමයි ඇත්තටම මේ කාලෙදි තිබ්බ ප්‍රධානම විවාදය. කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් ඇමරිකාවේ කොහොමද ඒගොල්ලන් ආහාර ගන්න ආහාර රටා එහෙම නැත්තම් වෙන හැසිරීම් පුරුදු ඊට පස්සේ ඒ කට්ටිය කොහොමද මේ සමාජයේ ඕනම වෙලාවක කියන්නේ ඕනම තරාතිරමකින් කොහොමද ඒ කට්ටිය හැසිරෙන්නේ ඒ වගේ දේවල් වැඩිපුර මේ මාධ්‍ය වලින් පෙන්නද්දී අනිත් සංස්කෘතීන් වල තියෙන අනන්‍යතා නැති වෙලා යනවා කියලා. දැන් අපි හිතමුකෝ උදේට අපි මේ සාමාන්‍ය විදිහට අපේ උදේ ආහාරයට ගන්න නැති දේවල්නි අපි දැන් ගොඩක් වෙලාවට ආහාරයට ගන්න. දැන් ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඊට පස්සේ අපි අපේ සමහර තිබ්බ මේ පුරුදු සංස්කෘතමය පුරුදු ඒවා කොහොමද නැති වෙලා තියෙන්නේ? ඊළඟට වෙනත් බටහිරකරණීය වූ පුරුදු ඇති වෙලා තියෙන්නේ කොහොමද? ඉතින් මේ වගේ අපේ රට විතරක් නෙමෙයි මේ ගොඩාක් රටවල් වලට මේ ප්‍රශ්නේ ආවා. මොකද විශේෂයෙන් ඇමරිකානු මාධ්‍ය ඒ කට්ටියගේ
මාධ්‍ය අන්තර්ගතයන් භාවිතා කරලා විශාල වශයෙන් මේවා වෙනස් කරා කියලා. දැන් ওই සමහර රටවල වල ඇත්තට මේක මං හිතන්නේ ලංකාවෙම ලොකුවට වුණා කියලා. හැබැයි ওই ඉන්දුනීෂියා, තායිවාන් වගේ රටවල් වල මේ මොනවාද සිගරට් වලට ඇබ්බැහි වීම, හොංකොං වගේ රටවල් වල විශාල වශයෙන් සිද්ධ වුණේ මේ ඇමරිකාවෙන් ඒ ආව මාධ්‍ය බලපෑමත් එක්ක කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම නැත්තම් ඒ රටවල් ඇත්තටම එහෙම තිබ්බ රටවල් නෙමෙයි ඉස්සර. ඉතින් මේකත් එක්ක ඒක හින්දා මේගොල්ලන් කියනවා මේ අනාගත ලෝක ඓතිහාසික ගැටුම් සංස්කෘතික වනු ඇත. නමුත් මතවාදී හෝ ආර්ථික නොවනු ඇත කියලා. කියන්නේ ඇත්තටම මේ ඉස්සරහට සංස්කෘතික ගැටුම් තමයි ඉස්සරහට එන්නේ කියලා. කියන්නේ කොහොමද අපේ සංස්කෘතිය නැති කරේ, ඒක කොහොමද වෙනස් වුනේ, විශේෂයෙන්ම මේ මාධ්‍ය මේ භාවිතයත් එක්ක. ඉතින් මේවා ඇත්තටම ගෝලීකරණයේ ප්‍රතිඵල විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තිබ්බ අනිත් දේ තමයි සන්නිවේදන තාක්ෂණයන් තියෙනවා නම් ඒ රටවල් සංවර්ධනය සහ ගෝලීයකරණය හා බැඳුණු රටවල් විදිහට හඳුනා ගන්න. ඒ කියන්නේ ඒ විදිහට තමයි හඳුනාගත්තේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ තොරතුරු තාක්ෂණය වැඩියෙන් තියෙන රටවල්, ඒ කියන්නේ අපි හිතමු කම්පියුටර්ස් වැඩිපුර භාවිතා කරන රටවල්, අන්තර්ජාලය වැඩිපුර භාවිතා කරන රටවල්, ඒවා එතකොට මේ නිකං අර සංවර්ධනයේ සලකුණක් විදිහට සැලකුවා මේ වගේ සන්නිවේදන තාක්ෂණයන් ගොඩක් තියෙනවනම් ඒවා මහජනතාවගේ විශාල ප්‍රමාණයකට ඒක තියෙනවනම් ඒක හොඳ දෙයක් විදිහට. ඒ කියන්නේ එහෙම නැත්තම් ඒ වගේ සමාජ සංවර්ධිත සමාජ විදිහට තමයි සැලකුවේ. ඉතින් ඇත්තටම අපි බැලුවොත් ඒකෙන් ඊට පස්සේ ඒත් එක්ක මේගොල්ලන් කිව්වා මේ පවතින සමාජාර්ථික අසමානතා අඩු කරගන්න පුළුවන් මේ තාක්ෂණික නිර්ණායකවාදය ආවොත් කියලා. ඒ කියන්නේ අපි තාක්ෂණය මුල් කරගත්තොත් අපේ මේ තියෙන සමාජාර්ථික අසමානතා අඩු කරගෙන අපිට සංවර්ධනය සඳහා යන්න පුළුවන් කියලා, ගෝලීය සන්නිවේදනය සඳහා යන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒකේ ආයත්තාව ප්‍රශ්නේ අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ ICT තිබ්බ පමණින්, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයේ තිබ්බ පමණින්, එහෙම නැත්නම් හැමෝගෙම අතේ ජංගම දුරකථනයක් තිබ්බ පමණින් අපිට කියන්න පුළුවන් ද රටක් සංවර්ධනය වෙනවා කියලා. හැබැයි ඒගොල්ලන් කිව්වේ විශේෂයෙන්ම මේ බටහිර රටවල් ප්‍රමුඛ මේ නවීකරණීය මුල් කරගත්ත සංවර්ධන සඳහා නවීකරණීය මුල් කරගත් රටවල් කිව්වේ එහෙම තියෙනවා නම් තාක්ෂණීය බහුලව තියෙනවා නම් එහෙනම් ඕගොල්ලන් මේ සංවර්ධිතයි කියලා. ඇත්තටම එහෙම බැලුවොත් ඒක හරිම මේ ඒක හරිම ප්‍රායෝගික නොවන දෙයක් බවට පස්සේදී තේරුම් ගත්තා. ඒ කියන්නේ අපි දැන් ඒගොල්ලන් කිව්වා ජංගම දුරකථනයේ තියෙනවා නම් මිනිසුන්ව සවිබල ගන්වන්න පුළුවන්, ගොඩක් කලාවට නාස්තිය, දරිද්‍රතාවයේ දූෂණේ වගේව ගොඩක් අඩු කරගන්න පුළුවන් කිව්වා. ඉතින් ඇත්තටම දැන් අපි බැලුවොත් දැන් ඕනම කෙනෙක් අතේ ජංගම දුරකථනයක් තියෙන්න පුළුවන්. දැන් ලංකාවේ වුණත් ස්මාර්ට් ෆෝන් එකක් නැති වුණත් පොඩි පොඩි ෆෝන් එකක් හරි තියෙන්න පුළුවන්, ෆීචර් ෆෝන් එකක් හරි. ඉතින් ඒ වුණාට අපි සංවර්ධනය වෙලා තියෙනවද? right? ඊළඟට අන්තර්ජාලය බැලුවොත් ඒක දැන් හැම තැනටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් එහෙම තිබිලත් දැන් අපි වගේ රටවල් සංවර්ධනය වෙලා තියෙනවද? ඉතින් එතකොට ඒකෙන් කියවෙනවා තාක්ෂණයේ තිබූ පමණින්ම අපිට කියන්න බෑ අපිට සංවර්ධනය කරා ළඟා වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ඒගොල්ලන් මේකෙදි තියෙන තර්කය තමයි තාක්ෂණය යනු ද්‍රව්‍යමය භාණ්ඩ සැකසීමේ ක්‍රමයක්. ඒක ද්‍රව්‍යයක් හදන දෙයක්. ඉතින් ඒකෙන් පුද්ගලික හා සාමූහික සතුට ඇති කිරීම ඇති කරන්න පුළුවන් ඉන්ද්‍රජාලික නියෝජිතයක් නෙවෙයි කියලා, නියෝජිතයක් නෙවෙයි කියලා තාක්ෂණය කියන්නේ කියලා. ඉතින් අර මං ඉස්සෙල්ලා ලෙක්චර් එකේ කතා කරා වගේ තාක්ෂණයේ තියෙන එක හොඳයි. ඒ කියන්නේ තාක්ෂණය තිබ්බටම මදි. හැබැයි අපි ඒක කොච්චර සංවර්ධනය සඳහා අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට දැන් TikTok එකේ අපි ගොඩාක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඒක බහුල විදිහට පාවිච්චි වෙනවා. හැබැයි ඒකෙන් අපිට නිකම්ම ඒ කියන්නේ පුත් අපේ පුද්ගලික සංවර්ධනයට හෝ රටේ සංවර්ධනයට හෝ ගත හැකි දැනුමක් එකෙන් ගන්න බැයි නම් ඒකේ කොච්චර කාලයක් වැඩ කර ඇත මේ කාලයක් ගත කරත්
ඒකෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැනේ. ඉතින් ඒ වගේම තමයි අනිත් මොනා හරි අපි හිතුවොත් මේ මේ අන්තර්ජාලික පහසුකම හැමෝටම ලබා දුන්නා කියලා දුරකථනයෙන් හරි එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් හරි කම්පියුටර් එකකින් ඒකෙන් කියවෙන්නෙත් නැහැ සම්පූර්ණයෙන්ම ඒ ඒ ප්‍රජාවන් සංවර්ධනය වෙයි කියලා. මොකද අපිට අර මං ඉස්සෙල්ලා කිව්වාගේ ඒ තොරතුරු සමහර වෙලාවට ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලන්ට අවශ්‍ය කරන භාෂාවෙන් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි බැලුවොත් ඔය සමාජයේ සමහර වෙලාවට අපි හිතමුකෝ දිලිදු කෙනෙක්ට එකෙන් ප්‍රයෝජනය ගන්න තියෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කාට හරි ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා, ඒ වුණාට යාට කාඩ් එකක් දාගන්න බැයි නම් එහෙනම් ඉතින් අපිට කියන්න බෑ යාට එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියලා නේ. ඉතින් ඒ කාඩ් එකක් දාගත්තත් එයාට අවශ්‍ය තොරතුරු එකෙන් ගන්න දන්නේ නැත්නම් කොහොමද මොනවා හරි දෙයක් සර්ච් කරලා හොයාගන්න ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒකත් වැඩක් නැහැ. ඊට පස්සේ එයා සර්ච් කරත් එයාට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න බැයි නම් ඒ තියෙන තොරතුරු එයාට තේරෙන්නේ නැත්නම් එයාට වැදගත් වෙන්නේ නැත්නම් ඒකිනුත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේක නිසා ඒ තාක්ෂණයේ තිබූ පමණින් සන්නිවේදන තාක්ෂණයේ තිබූ පමණින් අපිට කියන්න බෑ මේ ගෝලීයකරණය කරා යනවා සංවර්ධනය කරා යනවා කියලා. ඉතින් ඒකෙන් ඒක ඇත්තටම අර මේක කියනවා වගේ ඒක ද්‍රව්‍යමය භාණ්ඩ සැකසීමේ ක්‍රමයක් විතරයි. ඉතින් ඒකෙන් පුද්ගලික හෝ ඒ ඒ සමාජයේ තියෙන අවශ්‍යතා ඉටු කරා ගන්න ඉටු කරනවා කියන එක ඊට වඩා එහාට ගිය දෙයක්. ඊට වඩා මේ ඊට වඩා ඒකට මේ එක වෙනත්ම දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට ඒ දේවල් වලට උදාහරණයක් විදිහට අපි කොහොමද හරියට ජංගම දුරකථනයකින් වැඩක් ගන්නේ කියන එක සමහර වෙලාවට අපිට අපිව ඒ පුද්ගලයන් අපිට ඒ සඳහා මේ විශේෂ වැඩසටහනක් වගේ පවත්වල සමහරලාට ඒ පිළිබඳව දැනුවත් භාවය වැඩි කරා නම් සමහරට ඒකෙන් ලබා ගන්න ප්‍රයෝජනෙ වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේක ඇත්තටම මේ ගෝලීයකරණීය සංවර්ධනීය හා මේ සන්නිවේදනය කියන එක හරි සංකීර්ණ තැනකට ඒ අනුව යොමු වෙනවා. ඉතින් මේකේ තියෙන දේ තමයි ඒ ඒ සංවර්ධ ඒ කියන්නේ තාක්ෂණයේ ගොඩක් වෙලාවට ඇත්තටම ඒකෙන් උනුත් අන්තිමට ගොඩක් වෙලාවට ප්‍රයෝජනීය වැඩිපුර ප්‍රයෝජනීය තිබ්බේ දියුණු ඌ රටවල් වලට. දැන් ඇත්තට මේ ඒක පොඩ්ඩක් අඩු වෙගෙන යනවා. දැන් අපි බැලුවොත් දේශීය වශයෙන් උත් විශාල වශයෙන් දැනුම එකතු වෙලා තියෙනවා. හැබැයි තාමත් අපිට කියන්න බෑ තාක්ෂණයේ තිබූ පමණින් අපිට ගෝලීයකරණය හෝ සංවර්ධනය කරා ළඟා වෙන්න පුළුවන් කියලා. එතකොට මම හිතනවා ඔයගලන්ට මේ මේ යම් වැටහීමක් හෝ ලැබෙන්න ඇති කියලා ගෝලීයකරණය සංවර්ධනය හා සන්නිවේදනය කියන මාතෘකාව පිළිබඳවත්. මේක පිළිබඳවත් මම හිතනවා ඔයගලන්ට තවදුරටත් කියවලා කරුණු සොයාගන්න පුළුවන්, තවදුරටත් නිදසුන් සොයාගන්න පුළුවන් වෙයි කියලා. බොහොම ස්තුතියි මේ මේ ලෙක්චර් එකත් එක්ක සම්බන්ධ වුණාට.